ආයුබම්බුතවල හැමෝටම 2024 2025 2026 ඊටි කරන ඔයාල හැමෝටම අගෝස්තු මාසේ අපේ පන්තියේ වැඩසටහන ගැන පුංචි දැනුවත් කිරීමක් කරන්න හදන්නේ. එතකොට ඒක තුළ විශේෂයි මේ ආසන්නේ A-level ලියන්න බලාගෙන ඉන්න අපේ 2024 බැජ් එක එයාලා ගොඩක් විශේෂයි. එයාලට මං වැඩසටහන මුලින් කියලා, එයාලා කරන වැඩසටහන, එයාලට යන වැඩසටහන මුලින් කියලා, ඊට පස්සේ අපි 25 ළමයින්ගේ 26 ළමයින්ගේ වැඩසටහනත් ඔහොමම කතා කරමු. එතකොට පුතේ මේ 2024 ළමයින්ට රිවිෂන් පන්තියේ තුල අපි යන පාඩම තමයි ඉලෙක්ට්‍රොනික්ස් පාඩම, ඒ වගේ තමයි ව්‍යවසායකත්වයේ පාඩම. මේ ඉලෙක්ට්‍රොනික් පාඩම පුතේ අලුතෙන්ම පටන් ගත්තේ අගෝස්තු මාසේ, කියන්නේ ජූලි මාසේ අන්තිම සතිය තමයි පටන් ගත්තේ. ඒතර එක දවසක් උගන්වුවා. ඒක ගැටලුවක් නෑ. අගෝස්තු මාසේ මුල් සතියේ ඉඳලා අලුතෙන්ම සම්බන්ධ ළමයින්ට සම්බන්ධ වෙන්න පුළුවන්. අනිත් ළමයින්ට සාමාන්‍ය විදිහට යන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි ඉලෙක්ට්‍රොනික ඉදිරි සතිවලදී ඔයාලට සතියේ දවස් මගෑරුණු පන්ති දවස් මගෑරුණොත් ඒක ආය අල්ලා ගන්න එක, නැත්නම් ඒක කවර් කරගන්න එක ටිකක් අපහසුයි. හරි, ඒ වගේම තමයි ෆිසිකල් ළමයින්ට යම් කිසි සීමාවක් තුළ තමයි රෙකෝඩින් ලබා දීම කරන්නේ. ඒක මම ෆිසිකල් පන්තිවලදී දැනුවත් කරා. එතකොට මේ ඔන්ලයින් ළමයින්ට ඒවා සාමාන්‍ය විදිහට අර කලින් මාසවල ගියපු විදිහටම ලයිව් එක යනවා බදාදට. ඊට පස්සේ ඒකේ රෙකෝඩින් එකක් බලන්න පුළුවන්, කාලයක් හදලා දෙනවා. ඒව අපේ පන්තිර සම්බන්ධ වෙනවා නම් ඔයාලා දැනුවත් කරනවා සහ ඒවා දැනගන්න පුළුවන්. එතන ඒක තමයි අපේ මේන් රිවිෂන් එක තුල යන පාඩම් ටික, ඉලෙක්ට්‍රොනික ව්‍යවසායකත්වය. එතන ව්‍යවසායකත්වයේ කියන පාඩම තව සති 3කින් වගේ ඉවර වෙනවා. එන අගෝස්තු මාසේ 3 වෙනි සතිය වගේ වෙද්දී. එතකොට අගෝස්තු මාසේ අන්තිම වගේ සතියේදී ඉලෙක්ට්‍රොනික්ස් සුත්තම් කියන්නේ 4-3ක් වගේ ඉවර වෙලා, ඊට පස්සේ අපි ඊළඟ මාස දෙක තුලදී අපිට තව පාඩම් දෙකයි තියෙන්නේ. ඒ පාඩම් දෙක සාමාන්‍ය දෙයක් යනවා. ඒ කියන්නේ බිම් මනු පාඩමයි, ඒ වගේම තමයි අපේ ප්‍රොඩක්ෂන් පාඩම. ඒ දෙක ඉවර වෙනවාම ඊළඟ මාස දෙක තුලදී වැඩේ ඉවරයි. එතකොට නොවැම්බර් පළවෙනිදා, මම මෙතන දිනයක් දීලා තිනවා නොවැම්බර් පළවෙනිදා අපි මේන් රිවිෂන් එක තුල අපි සම්පූර්ණ 24 ළමයින්ට 100% ප්‍රැක්ටිකල් එක ඉවර වෙන, සෝරි, තියරි ඉවර වෙනවා. සම්පූර්ණම උගන්ලා ඉවර වෙනවා නොවැම්බර් පළවෙනිදා වෙනකොට. ඒ කියන්නේ නොවැම්බර් මාසේ පටන් ගන්න කලින්. හරි, එතකොට නොවැම්බර් මාසේ දින 25ක කාලයක් තියෙනවා අපිට අමුතු දෙයක් කරලා, වෙනස්ම දෙයක් කරලා, අපිට වැඩ කරලා, පේපර් කරලා, ඒවාය මතක් කරගෙන වැඩේ ඉස්සරහට යන්න අපිට කාලය තියෙනවා. එතකොට අපි මේ දවස්වලදී ඒ ටික කතා කරමු. එතකොට ඒ දවස් 25 තුලදී ඒ 25 ගැන ඔයාලා ස්ට්‍රෙස් වෙන්න එපා. ඊට කලින් ඔයාලගේ සිලබස් ඉවර වෙනවා. අපි සාමාන්‍ය විදිහට වැඩ කරලා, කියන්නේ ඔයාලට අනිත් විෂයන් දෙකත් බැලන්ස් කරගන්න පුළුවන් විදිහට ඒ සතියට අදාළ ටික අපි කරමු. එතකොට අපිට අනිත් විෂයන් වලටත්, විශේෂයෙන් SFT වලට, ඊට පස්සේ ICT වලට, ඒවට ඔයාලට කාලය යොදවන්න පුළුවන් විදිහට ඒ වාතාවරණය, ඒ වටපිටාව වලට හදලා දීලා තිනවා. ගොඩාක් වලව මේ විෂය තුල හිර කරන්න හදලා නැහැ. එතකොට මේ යන සාමාන්‍ය වැඩසටහන අපි තුල ඒ තුල ගියාම ඇති. ඒතර අපි ලස්සන්ට අපේ විෂයන් තුන බැලන්ස් කරගන්න පුළුවන්. හරි, එතකොට මේ තව දෙයක් තියෙනවා විශේෂයෙන්ම ෆුල් පේපර් ක්ලාස් එක මම කියන්නම්. ඊට කලින් මම ස්පීඩ් ටියුෂන් එක ගැන කියලා ඉන්නම්. ස්පීඩ් ටියුෂන් එක තුල මේ ස්පීඩ් ටියුෂන් එක යන්නේ සම්පූර්ණයෙන් ෆ්‍රී. ඕනම ළමයට සම්බන්ධ වෙන්න පුළුවන්. ලයිව් විතරයි, රෙකෝඩින් නෑ මේ පන්තිය තුලදී. ඒතර බ්‍රහස්පතින්දා 7:30ට තමයි ස්පීඩ් ටියුෂන් එක හැම සතියකම තියෙන්නේ. එතකොට TDS පාඩම තමයි අගෝස්තු මාසේ මුල් සතියේ ස්පීඩ් ටියුෂන් එක පටන් ගන්න. ඊට පස්සේ ඔටෝමොබයිල් කරනවා. ගොඩක් ළමයින්ගේ ඉල්ලීම තිබ්බ ඔටෝමොබයිල් කරමු කියලා. එතකොට ඔටෝමොබයිල් කරනවා TDS වලින් පස්සේ. ඒ වගේම තමයි අපේ කලින් මාස දෙකක ඉඳලා තිබ්බා අපේ සම්පූර්ණ මෙතෙක් කරපු කොටස් ටික ෆ්‍රී දෙන වැඩසටහනක්. ඒ වැඩසටහන ඉස්සරහටම යනවා. ඒතත් කසලපෝහණය, සේෆ්ටි, ඩ්‍රෝවින්, හැඳින්වීම, මිනුම්පකරණ සහ ප්‍රමිති හා පිරිවිතර කියන පාඩම් ටික යනවා අපේ ස්පීඩ් ඩිවිෂන් එකේ ෆ්‍රී යන පාඩම් සෙට් එක තුලදී. වාල්ට ඒ වගේ රෙකෝඩින් ෆ්‍රී ගන්න පුළුවන්. ටියුට් ගාස්තුව ගෙවලා ටියුට් එකකට, ටියුට් ගාස්තුව ගෙවලා ගන්න පුළුවන්. එතකොට ඔහොම තමයි අපි ස්පීඩ් ඩිවිෂන් එකේ වැඩසටහන යන්නේ. එතකොට මේම පාඩම් 6ක් මෙතන යනවා. ඊට පස්සේ TDS පාඩම යනවා 7යි. ඊට පස්සේ මෙතන පාඩම් දෙකක් යනවා. ලොකු වැඩක් තියෙනවා අගෝස්තු මාසය තුලදී. වැඩ කරන ළමෙක් නම් ඒ වගේම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එතකොට මේ ෆුල් පේපර් ක්ලාස් එක
ෆුල්පේම ලාස් එක ජුලි තිස් එක ඉට පස්සේ ජුලි පලවෙනිද සොරි මේ අගොස්තු පලවෙනිද අගෝස්තු දෙවනිින්දා එකන මේ එන බදාද බ්‍රාස්්පින සිකුරාද කියෙන දවස්තුදි පටන්ගන්නවා බදාදා ගම්පහළමයින්ටයි ඔන්ඩයි ළමයින්ටයි බ්‍රහස්පතින්ද කුරණෑගල සියන්න අතනය පන්තිේ ළමයින්ටයි නුවර ළමයින්ට සිකුරාදා ඒ මේ සාහිතනයේදී ඔන පුල්පේප ලාසික පටන්ගන්නවා ඒ වැඩේ යන්න මෙහෙමයි. මුලිම කියන්නම් පේපරේ මොන වගේද කියනක සම්බන්ධව. පේප එක පුතේ ඉස්සල්ලාම එMCQ පේපරයක් ඉටස රචනා පේපර කිලෙස MCQ පේපර ඉටස රචනා පේපරක් දෙතමයි පුල්පේප ලාසක කියන්නේ වලට පුල්සරුත් දැනුවත් කර නැති SFT ලාසකේදී SFT සම්බන්ධව පුල්පේපර යන විදිර ඒ විදිරම තමයි අපි ගිහන්ස පුලස අපි තුන් දෙනම කතාවෙලතාව වැඩේ එහෙම කරමු කියනක සහ ඒ වැඩ සරහන සම්පූර්ණෙන් සැලසුම් කරගත්තේ. එතකොට මේ සතියේ MCQ 50ක පේපරයක් ඔයාලට මෙතෙක් කරපු පාඩම් ටිකේ අදාළ කරගෙන සිලබස් අපේ A-level මට්ටමේ හරි A-level මට්ටමටත් උඩ මට්ටමකින් අමාරු වෙන විදිහට ඔයාලට පේපරේ යන්නේ ටිකක් සංකීර්ණ විදිහට. එතකොට අපි හැම වෙලේම කියන්නේ අර උඩින් ගියොත් අපිට යට ලෙවල් එක කවර් කරගන්න ලේසි. අපි A-level පේපර ටිකක් උඩින් ගියොත් එහෙම අපිට A-level පේපරේ කවර් කරගන්න එක මාර් ලේසි. ඒක එකක්. ඊට පස්සේ මේ ක්ලාස් එක යන පේපර් සම්බන්ධව දෙවෙනි කාරණේ තමයි ඔයාලට හැම සතියකම මම දෙන පේපර්ස් වල සාමාන්‍යයෙන් A-level පේපරේට හැම වෙන කාලයට වඩා අඩු කාලයක් දෙන්නේ. ඔයාලට මතක ඇති මම ඒක හැමදාම මතක් කරලා තමයි පේපරේ දෙන්නේ. හරි එතකොට අපිට ඒකේ ටයිම් මැනේජ්මන්ට් අපිට පුරුදු වෙනවා. අපි පැයකමාරෙන් පැය දෙකේ පේපරේ පැයකමාරෙන් ලියන්න පුළුවන් නම් හරිද පැයකමාරෙන් ලියන්න පුළුවන් නම් අපි කහමාරට පුරුදු වෙනවා. එතකොට A-level පේපරේ තුලදී අපි ඒ කහමාරට පුරුදු වෙනවා. ඒක මම මේ කියන්නේ බාගෙට කරලා නෙමෙයි. අපි ටිකක් ටයිම් පස්සට ගන්න ඕනේ. හරි අඩුම 1:45න්වත් කරන්න පුරුදු වෙන්න ඕනේ. අපි ඒක ටයිම් මැනේජ් වෙනවා. අපි කාලය කළමනාකරණය කරන්න පුරුදු වෙනවා. එතකොට අපිට A-level පේපරේ තුල පැය දෙකේ සීමාව තුල අපේ සාමාන්‍ය වේගයක් තුල ප්‍රඳවා ගනිමින් අපිට වැඩේ කරගන්න පුළුවන්. හරිද? එතකොට අපි ඒක තමයි ටයිම් මැනේජ්මන්ට් එකෙන් ගුවන්වන්නේ. එතකොට අපි දැන් ට ඒක කරලා තියෙනවා. අපේ පන්තියේ ළමයි දැන් ඒකෙන් යම් ප්‍රයෝජනයක් අරගෙන තියෙනවා. අපි එහෙම අඩු කාලයක් තුල පේපර්ස් දීලා. ඒ කියන්නේ අපි දෙන පේපර්ස් වල අඩු කාලයක් කියලා ගොඩාක් අඩු කාලයක් නෙමෙයි. ලියන්නත් පුළුවන් හරියටම ටයිට් වෙන්න තමයි කාලය දෙන්නේ. එතකොට අපි අපේ ලියන වේගය වැඩි කරගන්නවා, ටයිම් මැනේජ්මන්ට් හරියට හදා ගන්නවා, අපි ප්‍රශ්නෙකට මුහුණ දෙන විදිහ ඉගෙන ගන්නවා නේද? එතනම ගොඩාක් දේවල් තියෙනවා. මම ඒක පන්ති තුල කිව්වා. එතකොට කොහොමද අපි පුල් පේපර් ක්ලාස් එක යන්නේ? එතකොට පුල් පේපර් ක්ලාස් එකේ විශේෂත්වයනේ පුතේ, ගම්පහ, නුවර, කුරුණෑගල පන්ති තුනේ ළමයින්ට ෆිසිකල් ලියන්න පුළුවන් වගේම අපේ ඔන්ලයින් ළමයින්ටත් ෆිසිකල් ලියන්න අවස්ථාව හදලා දෙනවා අපේ පේපර් සෙන්ටර්ස් තුලින්. එතකොට පේපර් සෙන්ටර්ස් අපේ විශේෂයෙන් යන නගර තුනේ අපි පන්ති කරන නගර තුනේ. ඊට අමතරව ඊට පස්සේ අපි යනවා බදුල්ල, රත්නපුර, ගාල්ලමාතර, ඊට පස්සේ කොළඹ, ඊට පස්සේ අනුරාධපුර, ඔය වගේ නගර කිහිපයක නගර විශාල ප්‍රමාණයක ඔන පේපර් සෙන්ටර්ස් යනවා පුතේ මේ විදිහට. එතකොට ඒ මොන නගරේද මොන ආයතනයේද ටයිම් එක කොහොමද කියන එක සම්බන්ධව ගෲප් පරාදනුවත් කිරීමක් කරනවා. එතකොට මේ එන සතියේ මං කියවන්නේ තියෙනවා කියලා පේපර්ස් ටික. එතකොට ඉස්සෙල්ලාම දෙන්නේ ඔයාලට පේපර් ක්ලාස් එක තුල MCQ පේපරයක්. ඒක ඔයාලට පළවෙනි සතියේ Google Form එකක් කරහා දෙනවා. එතකොට ඔයාලට Google Form එකෙන් ලියන්න පුළුවන්. ඒක හරහා ඔයාලට කරන්න පුළුවන්. හරි. එතකොට මේ සතිය හැම තමයි යන්නේ. ඊළඟ දැනුවත් කිරීම ඉදිරි සතිවලදී පන්තිවලදී කරනවා. පේපර් ක්ලාස් එක සම්බන්ධව ගෲප් වලටත් දානවා. ඒක බලන්න පුළුවන්. හරි. එතකොට මේ පේපර් ක්ලාස් එක කරන විදිය තියෙනදී වෙදේවල් යන රටාව හරි කොහෙද තියෙන්නේ කියන එකත් හරි. එතකොට ඒ පේපර් එක පුතේ සාකච්ඡා කරනවා සෑම සතියකම අඟහරුවාද උදේ 8 ඉඳලා 12 දක්වා. දැන් වැඩ කරන්න ඕනේ. අපි දැන් නිකන් ඉඳලා හරියන්නේ අපි වැඩ කරන්න ඕනේ. එතකොට අඟහරුවාද උදේ 8 සිට 12 දක්වාට මේ පේපරේ සාකච්ඡා වෙනවා. සමහර විට මේක 7 වගේ ගණී. 7:30 7 වගේ ගණී එතකොට. එතකොට 7:30 මේ ටයිම් එකට සම්බන්ධ වෙන්න ඕනේ පේපර් ක්ලාස් එකට. ලයිව් යන්නේ. එතකොට අනිවාර්යයෙන්ම ලයිව් සම්බන්ධ වෙන්න ඕනේ ඔයාලා. එතකොට ඒකට මම තව දේවල් ඔප්ෂන් ටිකක් දෙනවා. ඒ ඔප්ෂන් අනුව ඔයාලට මේ විදිහට රෙකෝඩින් එකක් බලනවා නම් ඒත් බලන්න පුළුවන්. සයිට් එක හරහා යන්නේ. සයිට් එක හරහා ඔයාලා ඒවා බලන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ෆුල් පේපර් ක්ලාස් එක ඔය වගේම තමයි ඔය සිස්ටම් එකටම ඔයාලට උපුල්ස් එකේ පන්තියෙත් ෆුල් පේපර් ටික ලියන්න පුළුවන්. අනිවාර්යෙන් ඒකත් ලියන්න. මොකද හේතුව ET වලින් විතරක් ගොඩ ගිහිල්ලා SFT වලින් විතරක් ගොඩ ගිහිල්ලා ICD වලින් විතරක් ගොඩ ගිහිල්ලා හරියන්නේ නැහැ. තුනම බැලන්ස් එකේ ගොඩ යන්න ඕනේ. ඒතොර දැන් මම හිතනවා ET SFT දෙකටම මේ විදිහට ෆුල් පේපර් සාකච්ඡාව පටන් ගන්න නිසා ඒවා පේපර් ලියන නිසා ඔයාලට ටික බැලන්ස් වෙයි.
ඊට පස්ස අනිත් පේ අනි සබ්ෙක්ටවලටත් වලා හෙම් බලන්න අනිවාරෙන් වලගේ ICT පන්තිවල පේපස් කරන ඇති මම කියන්නේ වලා ඒවත් ඒ විදිහට කරන්න ඔයාලා වැඩ කරන්න ඔයාලා පන්තිය තුල කොච්චර මොනවා කරත් වැඩක් නැහැ ඔයාලා වැඩ කරන්න නැත්තම් ඔයාලා වැඩ කරන්න කියලා මම කියන්නේ හරි ඊළඟ ඔන්න ෆුල් පේපර් ක්ලාස් එක විදිහට යන්නේ සහ මේ ෆුල් පේපර් ක්ලාස් එකට අපේ පන්තිය ළමයින්ගෙන් සහ අපේ පන්ති නොයන ළමයින්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ළමයින්ගෙන් ෆුල් පේපර් ක්ලාස් එකට ගාස්තු අය කිරීමක් කරනවා. මෙන්න මෙහෙමයි එක වෙන්නේ. අපේ පන්තියේ ළමෙක් නම් රුපියල් 500ක ගාස්තුවක් සහ පන්ති ෆීස් එකක් සහ අපේ පන්ති නොයන ළමෙක් 1500ක පන්ති ගාස්තුවක් ගෙවලා ෆුල් පේපරේ ලියන්න සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේ ඔයාලාට එහෙම පන්ති ගාස්තුවක් දාන්න එකක් ඔයාලා ඒකට ෆෝකස් කරලා ඒ පේපරේ ෆෝකස් කරලා වැඩ කරන්න ඕනේ සහ ඒකට උනන්දුවෙන් ඔයාලා ලියන්න ඕනේ සහ ඒ පේපර් අපි පේපර් සෙන්ටර්ස් වලට නම් යවන්න ඕනේ ඊට පස්සේ අපි පේපර් සාමාන්‍ය පේපර්ස් වලට නම් අපි පන්ති කරන නගර වල නම් අපි පන්ති එවන්න ඕනේ එතකොට ඒවට අපි වෙනම පන්තියේ යන ටයිම් එකට පන්තියේ හෝල් වලට ගාස්තු ඊට පස්සේ ඔයාලට ඒ පේපර් බල්ලා දෙනවට අපේ ඉන්ස්ට්‍රක්ටින් ඉන්න කට්ටියට යම් මුදලක් යනවා ඊට පස්සේ පේපර් print කරන යම් මුදලක් යනවා ඊට පස්සේ ඒ වගේ වැඩ වපසරියක් තිනා ඒක තුල ඒක පොඩි වැඩක් නෙමෙයි වැඩ ගොඩක එකතුවක් තමයි ඔය පේපර් ක්ලාස් එකේ යන්නේ මොකද ඒක හරි ක්වලිටියට යන්න ඕන නිසා නිකම් පේපරයක් දීලා ඔයාලා සාකච්ඡා කරනව නෙමෙයි අර ක්වලිටි එකට යන්න ඕනේ ඔයාලා දැන් පේපර් සෙන්ටර්ස් එකක උනත් අපේ ෆිසිකලි පේපර් ලියන තරක උනත් ඒ ලියද්දී ඒ සිටුේෂන් එක ඒ තත්ත්වේ හදලා තමයි පේපරේ ලියන්නේ ඒ தත්ත්වේ හදලා ඒ කියන්නේ ඒ ලෙවල් පේපර් එක தත්ත්වේ හදලා ඒ ස්ටෑන්ඩඩ් එකට ඒ වටපිටාව අපිට පුළුවන් ප්‍රමාණයට එනේ පේපර් ස්ටෑන්ඩඩ් එක කොහොමත් අපි පුළුවන් විදිහට නෙමෙයි උඩරිම මට්ටමට අරන් තියෙන්නේ ඒ ඔයාලා පේපරේ ලියන වටපිටාව ඔයාලා ඒ ලෙවල් මට්ටමට ආසන්න කරන தත්ත්වයටම අනිවාර්යෙන් හදලා තමයි ඒ කියන්නේ ඔයාලා අරයි යන්න ඕනේ දේවල් ඒවා පවා බලලා තමයි ඔයාලව දාලා පේපර්ස් ටික ලියවන්නේ ඒක ඒ වගේ ක්වලිටි එකට යන්න ඕනේ වැඩසටහනක්. ඒකයි ඔයාලට මේ වගේ වෙනම පන්ති බීස්සක් එක්ක පේපර් පන්ති යන්නේ. හරි එතකොට පේපර් ක්ලාස් එක හරි ස්පීඩ් ඩිවිෂන් එක තුලත් මම වැඩේ කිව්වා. එතකොට මේ ස්පීඩ් ඩිවිෂන් එක තුල ෆ්‍රී දෙන පාඩම් ටිකක් කිව්වා. ඒ ටික අරගෙන 24 ළමයි සිලබස් කවර් කරගන්න පුළුවන් තරම් මේ වෙලාවේ බලන්න සිලබස් ඔයාලයි කවර් කරගන්න. එතකොට අපිට ෆුල් පේපර් ක්ලාස් වලට ෆුල් පේපර් වලට ලියන්න පුළුවන් හැකියාව හම්බ වෙනවා. පුළුවන් තරම් සිලබස් එක ඉවර කරගෙන 24 ළමයි මේ වෙලාවේ දුවන්න ඕනේ වෙලාවක් වැඩ කරන්න ඕනේ වෙලාවක් වැඩ කරන්න ඔයා මේ රේස් එකෙන් දිනනවා දුවන්න ඔයා මේ රේස් එක ඉස්සරහට යනවා හරි එනවන්න 24 ළමයින්ට ඔය වැඩ සදහන යන්නේ ওই විදියට ඊළඟට අපේ 25 ළමයින්ට අලුතෙන්ම ඔන්න පටන් ගන්නවා අපේ ඔටෝමොබයිල් ඉවරයි 25 ළමයින්ට අලුතෙන්ම පටන් ගන්නවා සිවිල් පාඩම එතකොට සිවිල් 1 2 ටියුඩ් දෙකක් තමයි සිවිල් වලට අදාළව යන්නේ. එතකොට පටන් ගන්න සිවිල් වල දැන් අපේ පන්ති ආපු ළමයි දන්නවා සිවිල් වල දෙවන ටියුඩ් එක දෙන්නේ පළවෙනි ටියුඩ් එකේ යාලට අර රිසර්ස් එන්න කලින් කොටසේ කළා. එතකොට දෙවන ටියුඩ් එක තමයි යාලගේ අතට හම්බෙන්නේ. ඒක මම කියන්නම් පන්ති තුල ඒක කිසිම ගැටලුවක් නැහැ. කොහෙන් පටන් ගත්තත් ඔයාලට ඒක ගැටලුවක් නැතුව කිසිම ප්‍රශ්න නැතුව ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේ කීම් අනිවාර්යෙන් මම බාර ගන්නවා. ඔයාලා සිවිල් පාඩම සම්පූර්ණයෙන් කවර් වෙනවා. සාමාන්‍ය අපිට මාස දෙකක් විතර කාලයක් තමයි යන්නේ ඒකට. එතකොට ඔන්න සිවිල් පාඩම 25 ළමයින්ට පටන් ගන්නවා. ඊට පස්සේ මේ එයාලට පේපර් කොහොමත් අපේ මාසෙට පේපර්ස් ටික යනවා. ඒ මාසෙට පේපර්ස් ටික එවනවා. ඊට පස්සේ එයාලට ප්‍රැක්ටිකල් වැඩසටහන කරනවා 25 ළමයින්ට. දැන් බැලන්ස් වෙන්න ඕන නිසා ඒ විෂයන් ටිකේ යන රටාව ඒකේ සිලබස් එකේ තියෙන ටික බැලන්ස් වෙන්න ඕන නිසා ප්‍රැක්ටිකල් ටික වෙනම ඔයාලට කතා කරනවා. ඒකටත් ඔයාලට ප්‍රැක්ටිකල් ෆී එකක් දාලා තියෙන්නේ. කාඩ් එකක් වෙනම ඔයාලා ගන්න ඕනේ. ප්‍රැක්ටිකල් කාඩ් එකක් ඒක රුපියල් 2000ක ප්‍රැක්ටිකල් කාඩ් එකක් විදිහට දාලා තියෙන්නේ. ඒක මම පුළුවන් තරම් අඩු කරලා තියෙන්නේ පුතේ පුළුවන් උපරිම ප්‍රමාණය. මොකද හේතුව ඒ යන ප්‍රැක්ටිකල් වලට අපේ ඒත් අර වගේම තමයි ඉන්ස්ට්‍රක්ටින් ඉන්න කට්ටිය ඊට පස්සේ ඒවට යන කොස්ට් එක ඒ බාණ්ඩ වලට මොකද හේතුව බාණ්ඩ කියන්නේ අපි ගඩොල් වගේ ගත්තාම ගඩොල් අයින් වෙනවා. ඒ ගඩොල් වලට වෙනම අය කිරීමක් යනවා. ඊට පස්සේ අපි වෙනම පිරිවැයක් යනවා. ඊට පස්සේ සිමෙන්ති ගේන්න ඕනේ, ජලය ගේන්න ඕනේ. එහෙම කතා ගොඩාක් තියෙනවා. අන්න ඒ නිසා ඔන්න ප්‍රැක්ටිකල් වලට ඔයාලට වෙනම ගාස්තුවක් පේපර් මේ මොනවාද කාඩ් එකක් දාලා තියෙන්නේ. ඒක ඔයාලා අරගෙන මම පන්ති තුල දැනුවත් කරා. ඒක අරගෙන ඔයාලට ප්‍රැක්ටිකල් වලට එන්න පුළුවන්. එතකොට ඔයාලගේ තියරි පේපර් ප්‍රැක්ටිකල් 25 ළමයින්ට කව වෙනවා. දැන් මේ 25 ළමයි පුතේ මේ වෙලාවේ චූට්ටක් විතර අවධානය දීලා වැඩේට බහින්න ඕනේ වෙලාව.
මොකද හේතුව සමස්ත 25 ළමයි මේ වෙලාවේ ටිකක් වැඩ කරගෙන ඇවිල්ලා ටිකක් අඩු වෙන කාලයක්. ඒ වගේ කාලය එනවා වැඩ වැඩි වැඩෙන් කරන අඩුවෙන් කරන එහෙම කාලය එනවා. ඒ අඩුවෙන් කරගෙන යන කාලයක් තමයි 25 ළමයි මේ වෙලාවේ. එතකොට හිතන්න ඔයාලගේ අනිත් කට්ටිය යාළුවෝ වැඩ නොකරන වෙලාවේ ඔයාලා වැඩ කරනවා නම් අනිවාර්යෙන් ඔයාට මාර ඉස්සරහකට යන්න පුළුවන්. අනිත්‍යම් වැඩ නොකරන වෙලාව නිකන් හිතන්න ඔයා රේස් එකක් දුවනවා කියලා. මේක රේස් එකක්. ඒ ලෙවල් කියන්නේ මේක රේස් එකක්. ඒතකොට ඔයා ඉන්නේ ඔයා අනිත් යාළුවෝ දුවන්නේ නැති වෙලාවක ඔයා දුවනවා නම් ඔයාට පුළුවන් අනිත් අය ඔයා අතර ලොකු ගැප් එකක් තියාගන්න. ඒතකොට ඔයා අනිත් අය කොච්චර වැඩ කරත් ඔයාව අල්ලන්න අමාරුයි. අන්න ඒ මට්ටමට හදාගන්න. ඒක කරන්න ඕනේ මේ වෙලාවේ. හරි, එහෙනම් ඔන්න 25 ළමයිගේ වැඩසටහන ඔය විදිහට ප්‍රැක්ටිකල් සම්බන්ධව මේ පන්ති දවස්වලදී දැනුවත් කිරීම කරා. ඒ වගේම තමයි 26 ළමයින්ට ඔටෝමොබයිල් දෙක ටියුට් එක ඔයාලට එවනවා මේ මාසය තුලදී. ඔටෝමොබයිල් එක ඉවර වෙනවා අගෝස්තු 2 සතිය වගේ වෙද්දී. ඔටෝමොබයිල් එක ටියුට් එක ඉවර වෙනවා. දෙක ටියුට් එක පටන් ගන්න පුළුවන් අපිට ඒ විදිහට. ඒක ඉක්මනින් ඔයාලා ගෙන්න ගන්න. විශේෂයෙන් මේ 26 ළමයින්ට කියන්නේ අලුතෙන් ඔයාලා සම්බන්ධු ළමයි නිසා ඉක්මනින් ටියුට් එක ගෙන්න ගන්න. එතකොට අපිට වැඩේ ඉක්මනින් අර ටියුට් එක පාඩම් පටන් ගන්න දවසම ටියුට් එකත් අතේ තියෙනවා. එතකොට හරි, ඒ වගේම තමයි ඔයාලට පේපර්ස් දෙකක් එවනවා. ජූලි මාසේ ඔයාලට කරපු පේපර්ස් දෙක print කරලා ඔයාලට අගෝස්තු මාසේ එවනවා. ඒ වගේම තමයි 26 ළමයින්ට ෆ්‍රී ප්‍රැක්ටිකල් එකක් යනවා. මොකද හේතුව දැන් මේ කට්ටියට ෆ්‍රී ප්‍රැක්ටිකල් කරලා තියෙන්නේ 25 ළමයින්ටත් කළා. අපි 25 ආපු ළමයි දන්නවා, 24 ළමයි දන්නවා ෆ්‍රී ප්‍රැක්ටිකල් කොහොමද ගියේ කියේ සම්බන්ධව. ඒ වගේම 26 ළමයින්ටත් මුලින්ම ෆ්‍රී ප්‍රැක්ටිකල් යනවා. ඒක අර ලෙවල් එකටම තමයි යන්නේ. තොරවලට ඇවිල්ලා ඒ ගැන අර මූලික දැනුවත් වීමක් වෙන්න පුළුවන් ප්‍රැක්ටිකල් සම්බන්ධව. ඒක මාර වටිනවා. මොකද හේතුව යාලා දැන් මුකුත්ම දන්නේ නැහැ ප්‍රැක්ටිකල් එකක් ගැන. මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඒතර මට ඕනේ මේ වැඩසටහනේ මේ ප්‍රැක්ටිකල් එක නිකන් කැම්ප් එකක් වගේ යන්නේ. ඒ වැඩසටහනේ මට ඕනේ ඔයාලට මේ ප්‍රැක්ටිකල් කියන්නේ මොකක්ද කියන එක පෙන්වලා දෙන්න. මට ඕනේ ඔයාලට ප්‍රැක්ටිකල් එකක් කියන්නේ මොකක්ද කියන එක පෙන්වන්න. අන්නේ නිසා මේ ප්‍රැක්ටිකල් වැඩසටහනට ඔයාල සම්බන්ධනේ මම පන්ති දවස්වලදී ඒව දැනුවත් කරනවා. ඒතර යාත් බැලන්ස් වෙනවා තියරි පේපර් ප්‍රැක්ටිකල් විදියට. ඔන්නෝම තමයි යන්නේ. එතකොට බලන්න මේ දැන් අපේ පන්තිය තුල හැම පන්තියකම බලන්න ඔයාලා 25 ළමයි 26 ළමයි බලන්න 24 ළමයින්ට යන වැඩසටහන. එයාලගේ පේපර් ප්‍රැක්ටිකල් තියරි ස්පීඩ් රිවිෂන් වැඩ ගොඩක් එක්ක තමයි මේ වැඩසටහන ඔක්කොම යන්නේ. එතකොට මේ ඒක මාර වටිනවා. ආදර්ශයක් අපි 25 26 ළමයින්ට වැඩ කරන්න. වැඩ කරොත් ඔයාලට මේ 24 ලං වෙනකොට ඒලව ලං වෙනකොට යන වැඩසටහනට සම්බන්ධ වෙන එක අර මානසික පීඩනයක් නැතුව ආතතියක් නැතුව වැඩ කරන්න පුළුවන්. ඉතින් බයක් නැතුව චකිතයක් නැතුව වැඩ කරන්න පුළුවන්. අන්න ඒකට 25 ළමයි සූදානම් වෙන්න 26 ළමයින්ට කල් තියෙනවා. හැබැයි දැම්ම ඔයා සූදානම් වෙන එක මාර වටිනවා. එනං ඔන්න අගෝස්තු මාසේ වැඩසටහන. එනං ඔයාලා හැමෝටම අපේ 24 25 26 පන්තිත් එක්ක සම්බන්ධ වෙලා මේ අගෝස්තු මාසේ කිව්ව වැඩසටහන ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඒතකොට බලන්න ඔයාලා මේ වැඩසටහනත් එක්ක සංසන්දනය කරලා අපි යන වැඩසටහනත් එක්ක සංසන්දනය කරලා ඔයාලා දැනට කරපු අලුතෙන්ම සම්බන්ධ ලැබෙට කියන්නේ දැනට ඔයාලා කරපු වැඩසටහන වැඩත් එක්ක බලන්න කොහොමද අපේ පන්තිය වැඩට කියන්නේ කියලා ඔයාලට වෙනසක් තියෙයි. එහෙනම් අපි හම්බෙමු පන්ති දවස්වලදී. එනම් පුතේ ඔයාලා හැමෝටම ජයග්‍රහණ හෙට දවසක් වැඩටි කරලා ලස්සනට අපි එළවලු කොට දාගමු.